ඊයේ දින නව ආසාදිතයින් 43 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් සියලු දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණි අයවලුන් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. එම පුද්ගලයන් 43 දෙනා අතර කටාර්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් 30 දෙනෙකු, කුවේටේ සිට පැමිණි පුද්ගලයන් 5 දෙනෙකු, මාලදිවයිනේ සිට පැමිණි 6 දෙනෙකු, එක්සත් අරාබි එමිරාජයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ ඉන්දියානු සිවිල් නාවික ආරක්ෂක නිලධාරියෙකුද වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 392ක් දක්වා ඉහළ ගියා. මෙවැනි විට පුද්ගලයන් 201 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර පුද්ගලයන් 2879 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඊයේ දිනේ මෙරට තුළ PCR පරීක්ෂණ 1810ක් සිදු කර ඇති අතර මේ දක්වා මෙරට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 228052ක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල නැති සිටි ශ්‍රී ලංකිකින් පිරිසක් අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. QR 668 දරන ගුවන් යානයෙන් කටර් සහ ඩුබායිහි සිට ගුවන් මගින් 86 දිනෙකු දිවයිනට පැමිණ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ලොව පුරා කොරෝනා ආසාදිතයින් 2,59,1,489ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 8,62,000ක් ලෙසයි. ගත වූ පැය 24 වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 1,166ක්. ඊට අමතරව ඇමරිකාවෙන් සහ ඉන්දියාවෙන් 1,000 ඉක්ම වූ දෛනික මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ගත වූ පැය 24 වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 78,169ක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.